ලංකාවේ නීතිපද්ධතිය මේ ආණ්ඩුක ව්‍යවස්ථාව ඊළඟට ඉදිරින් ගියාම මේ මේ මූල්‍ය රෙගුලාසි කියන දේවල් සකස් වෙලා සකස් කරේ ඉංග්‍රීසි ජාතිකයෝ. මේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවට ඇවිල්ලා ලංකාව අල්ලගත්තාම ඔවුන් මේ ලංකාව ඔවුන්ගේ යටත් විත්තබ්බවට පරිවර්තනය කරගත්තා. ඒතකොට ඔවුන් තමයි මේ රටේ අයිතිකාරෝ. අපි මේ රටේ සේවකයෝ සහ වහල්ලු. ඒ කන්සෙප්ට් ඒ බේස් එකෙන් තමයි යටත් විත්ත හැම වෙලාවෙම රටවල් පාලනය කරේ. ඒතකොට ලංකාවත් ඒ විදිහට තමයි කරේ. ඒ විදිහට කරගෙන ඉන්නතරතුරදී 48 ඔවුන් රටෙන් ඉවත් වෙලා ගියා. ඉවත් වෙලා ගියාන් පස්සේ මොකද උනේ? අපේ කවුළු සුද්ධෝ ටිකක් මේ රට පාලනය කරන්න අරගත්තා. හැබැයි අර නීති පද්ධතිය තුලම. ඒ නිසා දැන් ඔවුන් තමයි මේ රටේ අයිතිකාරෝ. ආයෙත් අපි මේ රටේ සේවකයෝ සහ වහල්ලු. එතකොට ඒක ඒ ක්‍රමවේදය පදනම් කරගෙන තමයි අදත් මේ නීති පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි අද මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද නීතිය ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය සේවකයාගේ ඉහළ පුද්ගලයා දක්වා පමණයි. එතනින් එහාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම ක්‍රියාත්මක වෙනවා නම් අද වෙනකොට රටේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව කරලා තියෙන වැරදි වලට ඔය ඔක්කොම ඉන්නෝනේ කූඩුවේ. හැබැයි ඒ කිසි දෙයක් කවදාවත් දෙන්නේ නැහැ. මොකද මේ නීතිය ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම අර ස්ථානයේ ප්‍රධාන ගණන්දීම් නිලධර ගෙවන ආයතන ප්‍රධානියගේ අවසාන වෙනවා. ඒකට ළඟම තියෙන හොඳම උදාහරණ අපේ පොලිස් ප්‍රතිතුමා, ඒකම ආරක්ෂක ලේකම්තුමා අදත් කූඩුවේ. නමුත් ඒ කේස් ඔවුන් යම් සත්‍යපසුවීමක් වෙලා තියෙනවද කියන එක සොයන අතරතුරදී ඔවුන්ට මේ නියෝග පාවිච්චි කරපු ඉහළ කොටසක් ඉන්නවා කියන එක ඉතාමත් පැහැදිලිව දන්නවා. හැබැයි ඔවුන් අදත් තනතුරු අරගෙන අමාත්‍යාංශයන් අරගෙන අපව රටේ බැජමෙනවා. ඒ නීතිය ඔවුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට හොඳම ළඟම තියෙන උදාහරණය උගල දන්නා සුදුරෙදි කේස් එක. සුදුරෙදි සම්බන්ධ කේස් එක සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා ජනාධිපතිතුමා ඔහු මේ නියෝගය කළා කියලා. නමුත් හිරේට ගියේ ලේකම්වරයා විතරයි. මොකද රාජ්‍ය නිලධාරියාගේ නීතිය අවසන් වෙනවා. මොකද ඒක විකනකාධිපතිරා හිටියට මම එදා දැක්කා. මට කරන්න දෙයක්වත් නැහැ. මොකද නීතිය දෙමින් නතර වෙන නිසා මට අනිවාර්යෙන් කියන්න වෙනවා ඔබ තමයි මේකට වැරදිකාර කියලා රජයේ ඉහළ නිලධාරියාට. එතනින් එහාට නීතියක් නැහැ. හැබැයි අපි හොඳටම දන්නවා මේ ඔහු මේ කරේ ඉහළ බලපෑමක් නිසා කියලා. එහෙනම් මෙන්න වෙනස් වෙන්න ඕනේ එකම තැන මේ රටේ. වැදගත්ම තැන වෙනස් වෙන්න ඕනේ. මේ තැන වෙනස් කරගන්න කිසි කෙනෙක් කැමති නැහැ. මොකද හේතුව ඒ මූල්‍ය රෙගුලාසි වල ආයතන ප්‍රධානී කියන වචන විතරයි තියෙන්නේ. මෙතනට දාන්න පුළුවන් නම් ආයතන ප්‍රධානියා හෝ අදාළ ඇමතිවරයා හෝ මන්ත්‍රීවරයා හෝ ජනාධිපතිවරයා කියන කාරණය, එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය කියන වචනේ මේ රට හෙට වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද මේ වැඩ ඔක්කොම නතර වෙනවා. මොකද ආණ්ඩුක ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙනවා. මේ 78 ආණ්ඩුක ව්‍යවස්ථාව හදනකොට සෙක්ෂන් 52(2) කියලා. ඒ සෙක්ෂන් එක කියන්නේ අමාත්‍යවරයාගේ නියෝගයන්ට පාලනයට යටත්ව ලේකම්වරයා විසින් තම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පාලනය කළ යුත්තේ කියලා. ඉතින් එතකොට අමාත්‍යවරයා දෙන නීති වලට අනිවාර්යයෙන්ම ලේකම්වරයා කටයුතු කරන්න ඕනේ. හැබැයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ අමාත්‍යවරයාට. මාර කෙලියක් මේකනේ. මේකනේ මේ ගොඩ ගන්න බැරි. එතකොට නීතිය ක්‍රියාත්මක වෙන්නේ ආයතන ලේකම්වරයාට විතරයි. ඔහු තමයි වාක්‍යයන්න ඕනේ. හැබැයි තීරණය එන්නේ ඊට උඩින්. ඔක්කොම වැරදි ගොබ්බ තීරණ එන්නේ උඩින්. එතකොට ඒ ගොබ්බ තීරණ පදනම් කරගෙන යන රට මේ මෙතනින් එහාට දෙයක් අපිට ඇත්තටම බලාපොරොත්තු වෙන්න බෑ. ඔබතුමාලා මේ ප්‍රදේශවල ඉන්න හැටි දන්නවා. අද මේ පොහොර ප්‍රශ්නේ පොහොර දෙන්නම උත්සාහ කරනවා. පොහොරම දෙන්න උත්සාහ කරනවා නේ. දැන් ඊපරද මම අහගෙන කියනවා අයියාගේ ඕල මොකටදනේ 350කට දෙන්න ඔන්න ඔය නිකන් දෙන්න කියලා. අර ගෙදරින් ගෙනල්ලා දෙනවා වගේ. එතකොට ඊළඟ අර අපේම අනිත් සාක්කුවෙන් හොරෙන් අරගෙන මේ සාක්කුවට දාන කෙනෙක් කරන්නේ. හැබැයි මේක නෙමෙයි මේ යුත්තේ. අපි හැමදාම කියන්නේ ඒකයි. ගොවියට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් පසුබිම සකස් ගන්න, ඔහුට ආත්මගරුත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරය සකස් ගන්න, ඔහුට සාධාරණ හොඳ ලාභයක් තියෙන මිලක් තමයි දෙන්න ඕනේ. මේක කවදාවත් කරන්නේ නැහැ. මොකද හේතුව අනිවාර්යයෙන්ම මේ දුප්පත්කම එලිපත්ය තියා පාලනය කිරීමේ මේ ක්‍රමවේදය, මේක ඇවිල්ලා පාලනය කරන එක ක්‍රමයක්. ඒ හරහා රටේ ජනතාව පෝසතුන් බවට, එහෙම නැත්නම් යැපෙන්නේ නැති පුද්ගල බවට පරිවර්තන වුත් එම මවුන්ට මේ දේශපාලකම ඉදිරියට අරයන්න බෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් එහෙනම් මේක වෙනස් කරන්න අනිවාර්යයෙන්ම කළ යුතු වැදගත්ම දේ තමයි මේ දේශපාලකම වේදී අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ.